සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිලෘක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පසුගිය වසර කිහිපයේ තමා කැප වූයේ ජනතා සමෘද්ධිය වෙනුවෙන් බව ජනපති පවසයි. IS ත්‍රස්තවාදය නැති කිරීමට පියවර තුනක් ගත යුතු බව අගමැති කියයි. පිටිය සකසා අවසන්. තරගය ඇරඹීමට සූදානම්. මැතිවරණ කොමිෂන් සභාව ගිනි නිවන හමුදාව වගේ. අපි එක නිවන්න ලෑස්ති කරයි ඕන වෙලාවක. දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රක්ෂණ ක්‍රමයක්. ඉන්දියාවට GSP අහිමි වෙයි. දේශීය ප්‍රවෘත්ති පසුගිය වසර කිහිපයේදී තමා කැපවී කටයුතු කළේ රටේ පොදු ජනතාවට ආර්ථික හා සමාජීය සමෘද්ධිය උදා කර දීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මෙදිරිගිරිය ලංකාපුර ඇතුළු අවට ප්‍රදේශ නිකසල පුරවරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සුංගාවිල ප්‍රදේශයේ ඉදිකළ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයේ විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී යන්ත්‍රානුසාරයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරෙනවා. ජපාන් ජයිකා ආයතනයේ සහය ඇතිව ඉදිකළ මෙම මධ්‍යස්ථානයෙන් දිනකට කසල ටොන් 50ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි. ඉන් කොම්පෝස්ට් පොහොර ටොන් 20ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 230 හක් වැය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය පළාත් 9 ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර රුපියල් මිලියන 58ක වියදමින් නිදි කළ බිසෝපුර නව මහවැලි සංචාරක නිවාසයේද ජනාධිපතිතුමා විවෘත කළා. මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ගොවි ජනපදවල කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් වලට හුරුකර වීමේ ව්‍යාපෘති යටතේ සිදු කර ඇති ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ඉන් අනතුරුව සිදු කෙරුණා. මොරකහකන්ත වාරි ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙස ඉදි කළ අත්සලු පියස මහවැලි ඇපරල් සහ මහවැලි මින් විසිතුරු මැදුර මෙන්ම මහවැලි මල්හා පැලතවාන විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අනතුරුව පැවති උත්සවයේදී මැදිරිගිරිය ජානපදිකයින් 1222 දෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානයක්ද සිදු කෙරුණා. තවත් සංවර්ධන කාර්යයන් රැසක්ම ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා. මේ අතර කිසිදු රටක විදේශ හමුදාවක් කුමන අවස්ථාවකවත් මෙරටට ගෙදීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව අඩුවතෑම් ලාභී ජනතාව වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. මම දැක්කාද මහානායක ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් කරලා රජයෙන් විදේශ හමුදා රටට ගෙන්නන්න එපා, එහෙම ගෙන්නවනම් නම් විරුද්ධයි කියලා. කිසිම විදේශ හමුදාවක් ගෙන්නන්න මේ ආණ්ඩුවේ කිසිම තැනක කවුරුත් එක්ක එහෙම එකඟතාවයක් නැහැ. මම මේ තනතුරේ ඉන්නකම් මේ රටට කිසිම විදේශ රටකින් විදේශ හමුදාවක් කිසිසේත්ම ගෙන්නන්න ඉඩ තියන්නේ නැහැ, ගෙන්නෙත් නැහැ කියන ඒ සහතිකය මම තමුන්නාන්සලට දෙන්න. තමුන්නාන්සලගේ ජයග්‍රහණය කියන්නේ මේ සමෘද්ධියේ ප්‍රතිලාභ අද මෙතන ඉන්න තමුන්නාන්සලා මුළු ජීවිත කාලෙම ගන්න එක නෙවෙයි. තමුන්නාන්සලා අදිෂ්ඨාන කරගන්න ඕනේ මම පුළුවන් තරම් ඉක්මනින් මේකෙන් නිදහස් වෙනවා, මිදෙනවා. සමෘද්ධිය අවශ්‍ය නැති කෙනෙක් බවට මම පත් වෙනවා. මම ස්වයං රැකියාවක් කරනවා. ස්වශක්තියෙන් ගොඩ නැගිනවා. මගේ දැනුම, පුහුණුව, අධ්‍යාපනය ඒවත් එක්ක මම රජයෙන් ලබා දෙන සහයෝගයෙන් යම් ආදායමක් ලබා ගන්නා කෙනෙක් බවට මම පත් වෙනවායි කියන අදිෂ්ඨානය තමුන්නාන්සලට දෙන්නට ඕනේ. ඕනෑම ඡන්ද විමසීමකට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි විය හැකි. ඊට අදාළ පෝරම එකතු කරමින් ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ උත්සවයක් මොරටුව උයන ප්‍රදේශයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. අවුරුදු 15 හා 18 යන වයස් කාණ්ඩයේ පසු වඩන්ගේ නම් ඇතුළත් පරිපූර්ණ ලැයිස්තුවක් සැකසීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති වරණය නොවැම්බර් 9යි දෙසැම්බර් 9යි අතර තියෙන්න ඕනේ. එතකොට තියන්න පුළුවන් ඈතම දිනය තමයි දෙසැම්බර් 7. ළඟම දිනේ තමයි නොවැම්බර් 15. ඉතින් නොවැම්බර් 15 සහ 7 යන දෙදිනම ඇතුළුව ඒ ඇතුළත තියෙන ඕනෑම දිනයක මැතිවරණ කොමිෂන් සභාව සුසුයි කියලා හිතන දිනයක අපට
චන්ද විසීම කැඳවන්න මෙතිවරණ කොමිසම සභාවට පුළුවන් ගරු ජනාධිපතිතුමා කලින් චන්ද විසීමක් කැඳෙව්වේ නැත්තම් අපි පළාත් සභා චන්ද විසීමට අවශ්‍ය කඩදාසි අපි ඕනම වෙලාවක තියන ලෑස්ති නමුත් ඒක වළංගු නීතිය ඕනේ මෙතිවරණ කොමිෂන් සභාව ගිනි නෙවන හමුදාව වගේ ගින්නක් ඇවිල්ලා එක දිගට ගිනි දෙකක් තුනක් ආවයි කියලාත් අපි නිවන් නැතුව ඉන්නේ නැහැනේ අපි ඒක නිවන්න ලෑස්ති කරන්නේ ඕන වෙලාවක අපට චන්ද විසීමක් තියන්න පුළුවන් රටේ සංවර්ධනයට දායක විය නොහැකි දේශපාලනඥයන් ජාති ආගම් ભેද අවුලා රට විනාශ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා මඩකලපු ප්‍රදේශයේ ඉදිකල ගණපතිපුරම් උදාගම්මානය ජනතා අයිතිටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා සැමට සෙවන යලිපිපි දින උදාගම්මාන වැඩසටහන යටතේ මෙසේ ජනතා අයිතිටපත් කෙරුණේ 195 වන ආදර්ශ ගම්මානයයි නිවාස 25 කින් යුත් මෙම ගම්මානයේ ඉදිකිරීම සඳහා රුපියල් 121ක් වැය කර තිබෙනවා අඩු ආදායම් ලාභී පවුල් 850කට රුපියල් 106375ක් වටිනා නිවාස ආධාර බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා එස් යෝගේශ්වරන් සහ ශ්‍රී නේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා කවුද ಜಾති ભેද අවසන්නේ රටේ සංවර්ධන වැඩසටහනට ශක්තිමත්ව දායක වන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන දේශපාලනඥය. ඒ ඇයට හැකියාවක් නැහැ මහ ජනතාවට සේවය කරන්න. ಜಾති ભેදේ ආගම් ભેදේ වර්ග ભેදේ වර්ණ ભેදේ අවසලා මේ කරන්නා වූ නිඳිත පහත් දේශපාලනයට අපි නැවතීමේ ලකුණු තබලා රටත් හැටියට එකතු වෙලා රට ගොඩනගන්නට කරන්න පුළුවන් ඉහළම කැපකිරීම කරමු. රටේ සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සැලකිලිමත් විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝබිත ස්වාමින් වහන්සේ අවධාරණය කරනවා. ඒ ඇඹිලි පිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී අද පැවති මාධ්‍ය හමුවකදී. වත්මන් රජය සැබෑවටම රටේ සංවර්ධනයක් කරගෙන යනවා කියන බව අපි අවංකවම පිළිගත යුතුයි. යටිතල පහසුකම් සකස් කිරීම මාර්ග ඉදිකිරීම එවැගේම අධිවේගී මාර්ග සංවර්ධනය මා ජනතාවගේ සුබ සාධන කටයුතු මහා බහුල වශයෙන් සිදු කෙරීගෙන යනවා රජය පැහැදිලි ලෙසම රටේ සංවර්ධනයට අදාළ කටයුතු රාශියක් සිදු කරගෙන යන බව ඇත්ත නමුත් පාස්කු ඉරිදා සිදුවීම හා අදාළව මුළු රට පුරාම කළ යුතු සමීක්ෂණ අධීක්ෂණ කටයුතු ක්‍රමානුකූලව සිදු නොවීම තවදුරටත් පහුවීම මගින් වෙන්නේ කුමක්ද පාස්කු ඉරිදා සිද්ධිය අමතක වන තැනට කටයුතු යෙදීමයි අපි කියනවා මේ පිළිබඳව රජය වහාම ක්‍රියාත්මක විය යුතුයි මේ මූලික වගකීම් වහාම ඒ තනතුරු වලින් ඉවත්කොට ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන චෝදනා වහාම විභාග කර ඔවුන්ට දඬුවම් පැමිණිය යුතුයි අපි ඊටමත් ඉවසීමෙන් රජය ලවා මේ කාර්ය ඉටු කරවා ගැනීමටම කරුණු සම්පාදනය කළ යුතුයි දැන් තියෙන එකම ක්‍රියාමාර්ගය රජයේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රමානුකූලව තහවුරුව කරගෙන යෑම IS ත්‍රස්තවාදය යලි මතුවීමට ඉඩ නොදීමට ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මාතලේ පැවති උත්සව කීපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීම යටතේ මාතලේ දිස්ත්‍රික් උත්සවයේ පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඒ මාතලේ එඩ්වර්ඩ් ක්‍රීඩාංගණයේදී දුගී බව තුරන් කර ඇති හැකි පිරිසක් නිර්මාණය කිරීම සඳහා අලුතින් පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමට රජය තීරණය කළා. ඒ සඳහා සුදුසුකම් ඇති පිරිස තෝරා ගනිමින් දෙවෙනිම ආවරණය වන පරිදි මෙම ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මාතලේ පැවති මෙම උත්සවයේදීද සංකේතාත්මකව පවුල් කිහිපයකට අග්‍රාමාත්‍යවරයා අතින් සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය කෙරුණා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අද අපි විශේෂ කාරණා දෙකක් කරා. ලංකාවේ පළවෙනි වතාවට අපි ඉඩම් ඔප්පුයි සමෘද්ධි දීමනයි දෙකම එකතැන දුන්නා. මේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කරන සේවය. සමෘද්ධි නැති අය සමෘද්ධි ලාභීන් වලට ඇතුල් කරා. එකක අයිතිය ගන්නකොලේ අනික් එකේ සහන ලබා ගන්නකොලේ. මේ ලක්ෂ 6 දිහා බැලුවනම් මීට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබා ගන්න තිබුණේ. ජන සෞවිවාගේ සමෘද්ධිය තිබුණේ විටින් විට කණ්ඩායම් මණ්ඩේටපත් වුණාම ආදායම් වැඩි වුණාම ජන සෞවියෙන් ඉවත් වෙලා අලුත් අය ඇතුල් කරන්න. ආදායම වැඩි වුණා කියලා මේකෙන් ඉවත් කරේ නැහැ. ඊට වඩා කනගාටු තත්ත්වය තමයි මරුණා කියලාවත් ඉවත් කරේ නැහැ. ඒ ඔක්කොම තියාගත්තා.
කාටද මේ සල්ලි ගියේ සමුදි සමුපකාර වල සල්ලි කොහෙටද ගියේ කවුද මේ වයේ දෙව්වේ ඒක වන්දනාවේ ගියාද රහත් වුණාද මේවා අපි හොයලා බලන්න තියෙනවා අපිට පුළුවන් වුණා පළවෙනි අදීරයේ හැටියට රුපියල් 15000ක් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තා ලිහිල් ක්‍රමයට ලබලා දෙන්න ආපහු අවුරුද්ද අවසාන වෙන නිසා තවත් ලබලා දෙන්න යනවා ඇයි මේ මුදල් මීට ඉස්සෙල්ලා දෙන්න බැරි වුනේ එහෙනම් අවුරුදු 21ක් මේ අයිතිය නොතිබුණු අය අද මේ අයිතිය ලැබෙනවා මේ සමෘද්ධි අරමුදල් මීට වඩා හොඳ කාර්යයකට යොදවන්න තිබුණා ඒවයි දෙව්වේ නැහැ මේ දේශපාලනය කතා කරන්නේ අපිට බණින අයට මං අහන්නවා ඇයි එක්කෙනෙක්ටවත් අලුතෙන් සමෘද්ධි දෙන්න බැරිුනේ කියලා ඇයි අපිට ඉතුරුනේ මේ ලක්ෂ 6ට සමෘද්ධිය දෙන්න කියලා මට විශේෂයෙන් අහන්න තියෙනවා කොච්චර දේශපාලනය කරත් මේව වහන්න ජාතිවාදයක්ද්දත් මේ ඇති වෙලා තියෙන සංවර්ධනය වහගන්න බැලුවත් ජනතාව එක දන්නේ राज्य सेविय गमट गिनिया में वेडसटहनद अग्रामात्यवर्यागे प्रधानत्वेन मातलेदी पवत्तुना ए मातले संगमित्ता विद्यालेदी आईएस त्रस्तवादे तुरान किरीम सदहा पियवर तुनक गतियुतु बव अग्रामात्यवर्या एहिदी प्रकाश कला අද මේ රටේ සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙන පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ එහෙනම් සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ වෙසක් පොය උත්සවය සමරලා පාසල් විවෘත කළා ගණදෙනු ආරම්භ කළා දැන් ඒ වගේම රජයේ පාලනය කරන එක ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන එක සංවර්ධනය කරන එක ඒ වගේම අපි ඉදිරියට ගෙනියන්න ඕනේ ඒක නවත්තන්න බෑ ඒක නැවැත්වුවොත් ISIS ත්‍රස්තවාදයට විශාල ජයග්‍රහණයක් මේ ISIS ත්‍රස්තවාදීන් ජහරාන්ලා එන්ටේජී නැති වුණා කියලා අපි එතනින් සෑයීමකටපත් වෙන්න බෑ මේ විස බීජේ නැති කරාම තව විස බීජයක් එන්න පුළුවන් ලෙඩේ එකයි ඉතින් දැන් අපේ වමනාකම මේ රටට ISIS ත්‍රස්තවාදය නවත්තන්න පුළුවන් උපක්‍රමයක් තමයි අපිට වමනා ප්‍රතිත්‍රස්තවාදී වැඩසටහන ඒ වගකීම කැබිනට් මණ්ඩලයේ හැටියට අපිට තියෙනවා ඒ උපක්‍රම ඇතිකරන්න අපිට අරමුණු තුනක් තියෙනවා එකක් ISIS ත්‍රස්තවාදයට ජනතාව එකතු වීම නවත්තන්න දෙවනුව තියෙන්නේ ISIS ත්‍රස්තවාදයේ ප්‍රහාර නවත්තන්න තුන්වෙනිව තියෙන ප්‍රහාරයක් සිදු වුණොත් ඒකට මූණ දෙන්න පුළුවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඔන්න ඔය තුන පදනම් කරගෙන තමයි අද ඇමතිවරු හැටියට අපි මේක සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම ISIS ත්‍රස්තවාදය ගැන තියෙන තොරතුරු බුද්ධි අංශ ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරන්න ඕනේ අපිට විදේශ බුද්ධි ආයතන එක්ක වැඩ කටයුතු කරන්න තියෙනවා මේ ඔක්කොම කරන්න ඕනේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන රාමුව ඇතුලේ ජාතිවාදය තමයි ISIS ත්‍රස්තවාදයට උවමනා පදනම මේවා නවත්තන්න නම් අපි සූදානම් වෙන්න ඕනේ අපි මේ ප්‍රතිපත්ති රාමුව දුන්නාම තමයි ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි බුද්ධි අංශයි ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ උපෙන්න සහතික රියතුරු බලපත්‍ර විදේශ ගමන් බලපත්‍ර හා ජාතික හැදුනුම්පත් සකස් කර දී මැතුළු මහජන සේවා රැසක් කඩිනමින් සැලසීම මෙහිදී සිදු වුණා රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩසටහනට විශාල පිරිසක් එක්ව සිටියා මාතලේ දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් අද සිදු කෙරුණා විජේපාල මහාවිද්‍යාලයේ ඉදිකල පාසල් ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා සිසු වෛද්‍යට පත් කළා එමෙන්ම කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ නව සිසු ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමද මීට සමගාමීව අද ආරම්භ කෙරුණා ගැටුම්කාරී තත්වයන් යලි ඇති නොවීම සඳහා පොදු නීති පද්ධතියක් ගෙන ආ යුතු බව අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතා පවසනවා ඒ ගල්කිස්ස ධර්මපාලාරාමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රටේ වත්මන් තත්වයේ පිළිබඳ අමරපුරනිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවස්ස ස්වාමින් වහන්සේ දැනුවත් කිරීම සඳහා අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ගල්කිස්ස ධර්මපාලා රාම විහාරස්ථානයේට අද පැමිණියා ත්‍රස්තවාදී මර්ධනය කිරීම සඳහා රජයේගෙන ඇති ක්‍රියාමාර්ග සහ නීති ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී මහා සංඝරත්නය දැනුවත් කෙරුණා නව නීති රීති වල අවශ්‍යතාවයක් තියෙනවා ඒ වගේම නොයෙකුත් වෛරී ප්‍රකාශ ප්‍රචණ්ඩ අදහස් පළ කිරීම මගින් රටේ ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන්න තියෙනවා ඒවැ දැනටත් නීති රීති තිබුණත් විධිමත් තනි එක නීතියක අවශ්‍යතාවය තියෙනවා රටේ ජනතාවගේ ගැටලුවක් තියෙනවා රටේ එක එක ජන කණ්ඩායම් තම තමන්ට ඕන විදිහට නීතිය පරිහරණය කරනවා කියලා විතර රට එක නීතියකට එක නීති පද්ධතියකට ගැනීමයි බලාපොරොත්තු ඒ කාරණා සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් කළා අධිකරණ අමාත්‍යාංශයේ පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් ශ්‍රීලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සැපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමින්ගේ පාගමන අද දිනේද ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා ජනතාවගේද ඉහළ ප්‍රතිචාර හිමි වූ අතර අද දිනේ පාගමන ක්‍රියාත්මක වූ ආකාර සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චතුර සමරකෝන්.
ස්වාමින්ගේ පාගමනේ ජයග්‍රහි 4 වෙනි දිනේ මෙවන විට අවසන් කිරීම සඳහා අපි ක්‍රමක්‍රමයෙන් උකුවෙල 8 වන බලයනීය ගජබා රජමේන්තු ආසන්නයට පැමිණීමෙන් සිබෙන මොහොතක තමයි යලිත් ඔබහා එකතු වන්නේ මේ රණකාමින්ගේ පාගමනට ආරම්භයේ සිට මේ 4 වෙනි දිනේටත් නායකත්වයේ ලබා දෙමින් අපිත් එක්ක මේ ගමනට සම්බන්ධ වෙනවා දොළස්වන සිංහ රජමේන්තුවේ අනදෙන නිලධාරී මේජර් හසිත වැලිකන්න මහතා ඉතින් මම කැමති දොළස්වන සිංහ රජමේන්තුව කොහොමද මේ ගුවන් සංක්‍රමික බලසේනාවේ ක්‍රියාත්මක වන්නේ ඊටාත්ම දස්කම් දක්වපු බලයනියක් හැටියට ශ්‍රී ලංකා සිංහ රජමේන්තුවේ දොළස්වන ශ්‍රී ලංකා සිංහ රජමේන්තුව දක්වන්න පුළුවන් වර්තමාන යුද හමුදා අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ දූරදර්ශී නායකත්වයෙන් ගුවන් සංක්‍රමික බලසේනාව නව විශේෂ බලසේනාවක් වශයෙන් නගා සිටින මේ අවස්ථාවේදී ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති බලයනියක් ලෙස මට ඉතාමත්ම අභිමානයකින් මේ අවස්ථාවේ පෙනී සිටින්න පුළුවන් ඒ රටේ අභිමානය ජාතියේ ආරක්ෂාව ජාතික සුරක්ෂිතතාවය වෙනුවෙන් කැප වෙන විරෝධාර රණවිරුවන් තමයි ඒ විදිහට අදහස් දක්වමින් අපිත් එක්ක සම්බන්ධ වන්නේ අපි බලාපොරොත්තු වෙන හෙට දවසේ උකුවෙල සිට මහනුවර දක්වා ගමන් කරන්නට ඒ යන අතරතුර අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටම මේ විරෝධාර රණවිරුවන්ට සුභ පතන්නට ඔබගේ ගෞරවය පිරිනමන්නට එකතු වෙන්න ජාතික නාලිකාවක් විදිහට ITN එදත් අදත් හැමදාමත් රණවිරුවන් සමග සිටියා ඒ වගේම හෙට දවසෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට ඒ වගේම තමයි මේ ගමන් මග තුලදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මාකුමෙන් සෙනෙහසින් තමන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කරද්දී ජාතික ලොතරැයි මණ්ඩලයත් අනුග්‍රහක ශක්තිය එකතු කරමින් මේ පාගමනට ශක්තියක් වෙනවා ITN වෙනුවෙන් ගෑන් සංජය සමග මම චතුර සමරකෝන් රණකාමින්ගේ පාගමනේ 4 වෙනි දිනේ නිමවට පත්වෙන මොහොතේ අවම මිල ගණන් යටතේ හදිසි අවශ්‍යතා සඳහා විදුලිය මිලදී ගැනීමට වත්මන් රජයට හැකිවීම පිළිබඳ විපක්ෂය වික්ෂිප්ත වී සිටින බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඉදිවන මෙය මීටර 300ක පමණ දිගින් යුතුව ඉදිකිරීමට නියමිතයි ඒ සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 115ක් වසර එකමාරක කාලයක් තුළදී ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම අරමුණයි විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරෙන් බටගොඩ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍යයෙන් විදුලි මිලදී ගැනීම සම්බන්ධව කිවතේම අද විපක්ෂය හොල්මන් වෙලා තිබෙනවා අපි අඩුම මිලට මීට පෙර තිබ්බට වැඩිය අඩු හදිසි අවස්ථාවක් අරන් තියෙන එක. ඒක අපි ඔප්පු කළ විතරක් නෙමෙයි ක්‍රියාත්මක කළා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි අභියෝගයක් ඉදිරිපත් කරන ඕන අයට කරුණාකර මීටත් වැඩිය අඩු මිලක් තිබෙනවා නම් එන්න ගෙනෙන්න විනීතභාවයෙන් අපි අරන් තියෙනවා. අපේ පාරිභෝගික ආරක්ෂා කරන විතර නෙමෙයි අපේ විදුලි බල මණ්ඩලෙට අඩුම මිල දන්නේ කිරීමේ හැකියාවත් ඇති වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නිසකේඩ්ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පවසනවා. කොරොනා ප්‍රදේශයේ මාර්ග 7ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්මිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. හදවත් ව්‍යාකරණ රන්මාවත් වැඩසටහන යටතේ මෙම මාර්ග සංවර්ධනය කෙරෙන්නේ රුපියල් 1,350ක වේදමින් කාපර් ටතුරා මාර්ග සංවර්ධනය කිරීමට නියමිතයි. එක්සත් ජාතික පාක්ෂිකයෝ කැමති අවුරුදු 25කට පස්සේ තමන්ගෙම කියලා UNP කාර්යයක ජනාධිපති කරගන්න. දැන් මේ අවුරුදු 25 තිස්සේ UNP කාර්යයට සමෘද්ධිය ලැබුණේ නැහැ. රැකියාව ලැබුණේ නැහැ. අසාධාරණකම් කෙනෙහිලිකම් ගොඩක් සිද්ධ වුණා. ඒ නිසා තමන්ගෙම කියලා ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරගන්න කැමති. හැබැයි දිනන අපේක්ෂකයෙක්ව තමයි දාන්නේ. දැන් මේ හැමෝම කතා කරනෝනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන. මේ මාසේ 22 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවුරුදු 70යි. අලුත් පරම්පරාවේ අය හිතන්නේ පරණ වයසට ගිය අයව අයින් කරන්න ඕන කියලා පක්ෂ දෙන්තරව එනිසා අපි අලුත් විදියට හිතන අලුත් මොඩලයක් මේ රටට ගේන්න ඕනේ. ඒ මොඩලේ අපි මේ මැතිවරණෙදි ගේනවා. එකක් කියන්න පුළුවන් ඉරහඳ වගේම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදනවා. මොකද හේතුව දැන් හවුල කැඳත් එපා කියලා මිනිස්සු කියන්නේ. ජනාධිපතිවරණය දක්වාම ජාතිවාදීයි ත්‍රස්තවාදීයි අන්තවාදීයි ඉස්සරහට ගෙනිලා ඒ හරහා ලේරත් කිරීම තමයි පොහොට්ටුවේ න්‍යාය පත්‍රයේ මේ අතර ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ඇඹිරිපිටිය මඩුවන් වෙලහා යාය දෙක ප්‍රදේශවල රාමීය මාර්ග සංවර්ධනය කිරීමද ආරම්භ කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ කොළඹ ප්‍රධාන සංවිධායක පී අබේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලකැල්ල ප්‍රධාන මාර්ගය පොකුණ මාර්ගය සහ යාය දෙක මාර්ගයයි මෙසේ සංවර්ධනය කෙරෙන්නේ. වැයකිරණ මුදල රුපියල් 135ක්. ප්‍රදේශයේ ගොවිපවුල් දසදහසකට අධික පිරිසකට මෙමකින් සෙත සැලසෙනවා.
දේශීය නිෂ්පාදන ශාස්ත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා රක්ෂණ ක්‍රමයක් මෙම වසරේදී ආරම්භ කරන බව නියෝජ්‍ය මාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. වවුනියාව තාණ්ඩිකුලම තල්කොළ ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසකට මෙම ගම්මානය තුළින් රැකියා අවස්ථා උදාවනවා. ජාතික ශිල්ප සභාවේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 50ක ආයෝජනයකින් තල්කුල ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය ගොඩනගා තිබෙනවා. පළාත් තරඟවලට ඒ වගේම ජාතික තරඟවලට ඉදිරිපත් වෙන හැම ශිල්පියෙක්ම අපේ අමාත්‍යංශ ගානේ රක්ෂණය කළා. අපි සහන දෙන ක්‍රමයක් ආරම්භ කරනවා. ඒ රක්ෂණය දීලා අපි අඟ බේර ගන්න බලන්නේ. අපේ ඉලක්කය අවසානයේ විශ්‍රාම වැටුපක් මේ සම්ප්‍රදායික ශිල්පීන්ට ලබා ගැනීම දක්වා මේ වැඩපිළිවෙල ගෙනියන්න. පසුගිය රජය සමයේ දේශපාලකයන් හා හිතවතුන් එක්ව දේවර සංස්ථාවට රුපියල් කෝටි 70ක පාඩුවක් සිදු කළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා. තංගල්ල දේවර වරාය පැවති උත්සවයකදී මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. මත්ස්‍ය අස්වැන්න අතරමැදියන්ගෙන් තොරව දේවර සංස්ථාවට අලෙවි කිරීමට අවස්ථාව සලසා දීමේ මධ්‍යගත මත්ස්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලිය රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල දේවර වරායේදී ආරම්භ කෙරුණා. දේවරයින්ට මත්ස්‍ය අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබා දීමත් පාරිභෝගිකයින්ට තත්වෙන් උසස් මත්ස්‍යෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දීමත් මෙහි අරමුණයි. මාසමලදී ගැනීමේ කටයුතු කරපු කළමනාකාරවරු සෑහෙන ලෙස ණය වෙලා. ණය වෙන්න හේතුව පහුගිය කාලේ පාලකයෝ තමන්ගේ ව්‍යාපාරවලට උත්සවවලට මේ දීවර සංස්ථාවේ සම්පත් නොමිලේ ගත්තා. ඒ ගත්ත නිසා ඒ සල්ලි මෙතන ණය. එතකොට මේ සියලුම ණය කන්දරාව කෝටි 70යි. මේ නිලධාරී කරපු වැඩ නිසා තමයි අද මේ දීවර සංස්ථාව මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම මේ වගකීම් බාරගත්තේ ණය වෙච්ච ඔක්කොම මැටේ මං ඉවත් කරන්න කටයුතු කරගෙන යනවා. දූෂිත සිත අත්හැරලා මේ ආයතනය නගා සිටවන්න අපි අපක වේදිකාව සිනමාව සහ ටෙලි නාට්‍ය රංගනය ඔස්සේ රසික සිද්දුණු සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී අභාවප්‍රාප්ත චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 4ට බුරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කලාවට පිවිසී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ගැහැණු ළමයි රන්තෝඩි පාලම යට ගොළු හදවත පරසතුමල් යුගාන්තය ආදී චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ගැහැණු ළමයි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු සිට ඇය දායක වූ ටෙලි නාට්‍ය සංඛ්‍යාව ඉමහත්. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ආරම්භයේ සිටම ඊට එක් වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය රෝගාතුර වන තෙක්ම සිය රන්ගන කටයුතුවල නිරත වුණා. අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වූ ඒ මහත්මිය ස්වාධීන රූපවාහිනිය සේවයේ විධායක නිලධාරියෙකු මෙන්ම නිවේදකයෙකු සහ රන්ගන ශිල්පියෙකු දවන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන් දවනවා. www.itnnews.lk